සුබ දවසක් ඔයාලා සිංහලරිවිව්ස්.com ගෙන එන මෝටමැග් වැඩසටහනෙන් අද අපි ඇවිත් ඉන්නේ කොළඹ දෙක රෙනෝල්ඩ් සමාගමේ ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපිටට. අද අපේ වැඩසටහනෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රෙනෝල්ඩ් සමාගමගෙන් බෙදා හරින 2017 වර්ෂයේ නිෂ්පාදිත රෙනෝල්ඩ් ඩස්ටර් කොම්පැක්ට් SUV එක ගැන. සුරෙන් අපිට කියන්න මේ තියෙන රෙනෝල්ඩ් ඩස්ටර් එකට අමතරව ලබා ගන්න පුළුවන් රෙනෝල්ඩ් ඩස්ටර් මාදලි මොනවද? පෙට්‍රල් වේරියේෂන් එකෙන් ගන්නත් පුළුවන්, ඩීසල් වේරියේෂන් එකෙන් ගන්නත් පුළුවන්. එතකොට පෙට්‍රල් වේරියේෂන් එකේනොයි ඩීසල් වේරියේෂනොයි දෙකේම අපිට ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් ඇන් ඕල් වීල් ඩ්‍රයිව් කියන වර්ෂන්ස් දෙක තියෙනවා. ඊට අමතරව මැනුවල් ඇන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් කියන ඔප්ෂන් දෙක තමයි තියෙන්නේ. ඔය දෙකේ මික්ස් මැච් කරලා ගන්න පුළුවන්. يعني ඩීසල් එකේ කැමති නම් මැනුවල් එකකින් යන්නත් පුළුවන්. ඩීසල් එකේ කැමති නම් ඔටෝමැටික්, يعني AMT මෝඩ් එකකින් ගන්නත් පුළුවන්. පෙට්‍රල් එකෙන් ගන්නවා නම් පෙට්‍රල් මැනුවල් ඇන් පෙට්‍රල් ඔටෝ. ඔය දෙක තමයි මේන්ලි අපේ වර්ෂන්ස් උයි අපේ වේරියේෂන්ස් උයි මගින් අපි ඉන්ට්‍රොඩියුස් කරන්නේ දැස්ට. හරි, අපිට කියන්න මේ 2017 මාදලේ අඩංගු අලුත් විශේෂාංග මොනවද? 2017 මාඩල් එකේ අපි ගොඩක්ම රීඉන්ට්‍රඩියුස් කරේ ෆේස් ලිෆ්ට් එකක් එක්ක. එතකොට අපේ 2014, 2015, 2016 ওই රේන්ජස් තුනේම තියෙන එකම චැසි එක, එකම බොඩි ඩිසයින් එක. ඒත් ගොඩක්ම අපේ ඔල්ටරේෂන්ස් ඉදිරිය තියෙන්නේ අපේ හෙඩ්ලයිට්ස් ගොඩක් වෙනස් අලුත් වර්ෂන් එකේ. ඊට අමතරව පිටිපස්සේ ටේල් ලයිට්ස් එමත් ඔක්කොම ඉන්නේ ඇම්බියන්ස්. ඊට අමතරව පොඩි පොඩි වෙනස්කම් ගොඩක් තියෙනවා. වානේ උදාහරණයකට ඇලෝයි වීල් ඩිසයින් එක වෙනස් කරලා තියෙනවා අපි. සම්පූර්ණයෙන්ම අපිට ඕනුනේ රීෆ්‍රෙෂ් කරලා වාහනේ දෙන්න. ඒ කියන්නේ කලර් ඩිසයින්ස් අතිනුත් කලර් කොම්බිනේෂන්ස් වල පොඩි පොඩි වෙනස්කම් දෙනවා. ඒ කියන්නේ අපේ මීට කලින් තිබ්බ වේරියේෂන් එකේ තිබ්බේ නැති කලර් ඔප්ෂන්ස් ගොඩක් අපි ගාව තියෙනවා. ඊට අමතරව ඉන්ටීරියර් එකේ වුණත් ගොඩක් අපේ ඩෝ කාඩ් එතන ගියාම ඇක්සන්ස් එම ගොඩක් කලර් මැච් කරලා අපිට පොඩ්ඩක් ඕවරල් අපිට ඕනේ ගොඩක් රීෆ්‍රෙෂ් කරන පියරන්ස් එකක් දෙන්න. ඒකයි අපි 2017 වර්ෂන් එකේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අපි කතා කරමු පිටත පෙනුම ගැන. පිටතින් ගොඩක්ම අපි රෙනෝ ඩස්ට් එකේ අපි ගොඩක්ම කරලා තියෙන අපිට ඕනේ ගොඩක් ස්පෝටි. නැත්තම් ඕල් ටෙරේන් යුටිලිටි වෙහිකල් එකක් විදිහට තමයි අපිට මේක ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. ඒතර අපි ගොඩක්ම කම්පීට් කරන ලංකාවේ වාහන වලට අමතර දෙයක් අපිට ගොඩක් දෙන්න ඕනනවා. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් මේ SUV එකක් අපි බැලුවොතින් ගොඩම්ම අපේ රේන්ජස් බ්‍රෑන්ඩ් නේම්ස් නොකිව්ව ගොඩම්ම තියෙනවට වඩා අපිට ඕනුනේ ස්පෝටි ලුක් එකක්. නැත්තම් පොඩ්ඩක් කස්ටමෙනෙක්ට ඊට වඩා පොඩ්ඩ ඔබට ගිය දෙයක් අපිට දෙන්නයි ගොඩම්ම ඕනුනේ. එතකොට අපේ ලයිට් වල ඉඳන් ගත්තාම අපියරන්ස් එක ගොඩම්ම අපේ තියෙන ඇත්තටම ක්‍රොස් ඕවර් එක ඩිසයින් එක. SUV එකකට වඩා ගොඩම්ම ක්‍රොස් ඕවර් ඩිසයින් එකකින් තමයි අපි මේක ඉන්ට්‍රඩියුස් කරන්නේ. එතකොට අපිට එළියේ ඩිසයින්ස් අතින් බැලුවොතින් අපේ ලොයි වීල්ස් වල ඉඳන් ඔක්කොම එන්නේ ගොඩක් කලර් ඇක්සන්ට් වල ඉඳන්ම ගොඩක් ස්පෝටිනස් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන පාටවල් එක බැලුවත් ගොඩක් ඩාර්ක් නැත්නම් ගොඩක් කලර්ෆුල් කලර් තමයි අපි යූස් කරන්නේ. අද උදාහරණයකට මේ වාහනේ එළියෙන් තියෙන ගන් මෙටල් ග්‍රේ එකක් වගේ. හැබැයි අපේ ඇතුලේ ඇක්සන්ට් තියෙනවා බ්‍රයිට් ඔරේන්ජ්. ඒ වගේ අපිට ගොඩක් ඕනුනේ පොඩ්ඩක් ෆන්කි නැත්නම් පොඩ්ඩක් දැනට තියෙන කල්චර් එකට වඩා පොඩ්ඩක් ඊසි ගෝයින් කල්චර් එකක් ඇති කරන්නයි අපිට ගොඩක් ඕනේ. දැන් අපි ඇත්තට වෙනම ගැන කතා කරමු. විශේෂාංග ගැන අපි කතා කරද්දී අපිට ඉන්ටීරියර් එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකකින් අපිට පටන් ගන්න පුළුවන්. උදාහරණයක් අපේ තියෙන LG ෆුල් ටච් සෙටප් එක. මේකේ සම්පූර්ණයෙන්ම Bluetooth configuration එකේ නම් USB 3.5 mm auxiliary input ඒ සියලුම දේ support කරනවා. උදාහරණයකට අපිට customer එකේ ෆෝන් එක Bluetooth වලින් connect කරොතින් කෙලින්ම මේකෙන් නම් ෆෝන් එකේ තියෙන contacts කෝල් එක ගන්න answer කරන්න එන කෝල් එකට respond කරන්න message එකක් ආවද කියන notifications සියලුම දේ මේ setup එකෙන් මේවා කරනවා. ඊට අමතරව phone එකේ තියෙන ඕනම MP3 video සියලුම දේ මේකේ Bluetooth හරහා අපිට play කරන්න පුළුවන්. අනිත් ඒවා full band radio එකක් තියෙනවා. ඊට අමතරව අපේ entertainment system එක ඇත්තටම මේක ගොඩක් branded system එකක් විදිහට නිවැරදි මොකද LG setup එකක් එන්නේ. මොකද අපේ third party Chinese units අපි මේ වාහනේත් එක්ක මුකුත්ම පාවිච්චි කරන්නේ. ඊට අමතරව අපේ ඇතුළත ඔප්ෂන්ස් උනාක් බැලුවොතින් ගොඩක් අර මම එළියේදි කිව්වා වගේ ගොඩක් අපිට ඕනුනේ SUV එකක් සාමාන්‍ය පාවිච්චි කරන්න සාමාන්‍ය මැනේජ්මන්ට් ලෙවල් එකේ ඉන්න සාමාන්‍යයෙන් මැද වයස පුද්ගලයෙක් විදිහින් මම නිවැරදි දාත්. ඒත් අපිට ගොඩක්ම ඕනුනේ මේක ටීනේජර්ස්ලාට නැත්නම් early 20s 30s ඒ රේන්ජ් එකට මේක ප්‍රොමෝට් කරන්න අපිට ගොඩක්ම ඕනේ. එතකොට මේ ඇක්සන්ට් උනාත් අපි බැලුවොතින් ගොඩක්ම අපිට ඕනුනේ ඩල් තීම් එකකින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් interesting නැත්නම් fun going team එකක් අපිට ගොඩක්ම ඕනනේ. එතකොට මේ accents මේක example එකක් විතරයි. මේකේ body color එක අනුව අපිට ඇතුලේ features වෙනස් වෙනවා. දැන් මේ option එකේදී අපිට තියෙන්නේ ඔක්කොම interior AC vents, door handles සියලුම දේ එන්නේ orange theme එක. එතකොට අපිට පොඩ්ඩක් අර sporty appearance එකයි sporty feeling එකයි ඇතුළටත් අපි දීලා තියෙනවා.
ඊට අමතරව ඩිජිටල් මීට ක්ලස්ට ගන්න මේක තියෙන නෝමල් ඇනලොග් ක්ලස්ට එක. හැබැයි අපිට ඩිජිටල් ඉන්පුට් එකක් තියෙනවා මේකේ. එතකොට අපිට ඒකෙන් ඔක්කොම ෆුල් ගේජ් එක දැනට කරන මයිලේජ් එක ට්‍රිප් කම්පීට් එක සීලුම දේ මේකේ අඩංගු වෙනවා. ඊට අමතරව අපේ ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින් අපි කස්ටමර්ස්ලාට ඒ ෆැසිලිටි එක දීලා තියෙනවා. එතකොට එන්ජින් එක හරහානේ මේ කිසිම බරක් දෙන්නේ නැහැ වාහනයට. ඊට අමතරව අපේ සේෆ්ටි පැත්තෙන් බැලුවොත් අපේ ඩුවල් එයා බෑග් සිස්ටම් එකක් එන්නේ. එතකොට ෆ්‍රන්ට් පැසෙන්ජර්ස් දෙන්නටම ඇක්සිඩන්ට් එකදී සම්පූර්ණ ආරක්ෂාව අපි සලසලා දීලා තියෙනවා. ඊට අමතරව පවර් ෂටර්, සෙන්ට්‍රල් ලොකින්, පවර් මිරර්ස්, රිමෝට් කී, ඒ සියලුම ඔප්ෂන්ස් ඉනා AC AC එක අනිවාර්යෙන් අද කාලේ සියලුම වාහනයක තිබිය යුතු ෆන්ක්ෂන් එකක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒකෙන්ද අපේ AC එක උනත් ඇත්තනම අපි මේ වාහනේ සම්පූර්ණයෙන්ම අපි ඒෂියන් මාකට් එකට ක්ලයිමටයිස් කරපු වාහනයක්. ඒතර AC එක උනත් ගොඩක් ලංකාවේ තියෙන දේශගුණයට ගොඩක් ප්‍රබල AC එකක් විදිහට මන්නේ වැරදි. ඊට අමතරව මේ පර්ටිකියුලර් එක්සැම්පල් එකේ අපේ ඔටෝ ගිය බොක්ස් එකක් තියෙන්නේ. ඒතර ට්‍රිප්ටොනික් ඇන්ඩ් ඔටෝමැටික්. ඒ බූත් ඔප්ෂන්ස් ආ අවේලබල්. එතකොට එතනින් ගියාම AC කන්ට්‍රෝල්ස් එක මෙතන එන්නේ. ඔය ටික තමයි අපි මේන්ලි වාහනේ ඇතුළත කැබින් ෆ්‍රීච කොම්ෆර්ට්ස් විදිහට අපිට ඉන්ට්‍රොඩියුස් කරන්නයි මාකට් කරන්නයි පුළුවන්. සුරෙන් අපි වාහනේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු. මේ පර්ටිකියුලර් වාහනේ අපේ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් 1.5 ලීටර් පෙට්‍රල් වර්ෂන් එකක් උදාහරණයක්. එතකොට මේකේ එන්ජින් කැපැසිටි එක වෙන්නේ 1500 cc 4 සිලින්ඩර් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කපල් විත් ඔටෝමැටික් CVT ගියබක්ස්. ඔය ටික තමයි අපේ එන්ජින් එක පැත්තෙන් අපිට තියෙන ලොකුම වෙනස්කම. මේක අපිට මාදිලි පැත්තෙන් අපිට ගන්න පුළුවන් පෙට්‍රල් එකේම 4 wheel version එක ගන්න පුළුවන්. ඩීසල් එකේ අපේ 1.5 ලීටර් ඉඳන් ඩීසල් එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා ටර්බෝ ඩීසල් and non turbo diesel. ඒතර අපි ගාව දැනට යුනිට්ස් වලින් මේක තමයි අපි ගාව තියෙන best example එක. මේක එතකොට ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් ඉන්නේ ෆ්‍රන්ට් wheel drive. ඊට අමතරව individual suspension all over. එන්ජින් එකේ power එක පැත්තෙන් බැලුවොත් 104 psi. ඒ කියන්නේ 104 brake horse power. රෙස්පොන්ස් එක අතින් බැලුවොත් ගොඩක් අද කාලේ තියෙන SUV ත් එක්ක බැලුවොත් තරඟ කරන්න පුළුවන් කම්පිටිටිව් එජ්ජක් තියෙන පර්ෆෝමන්ස් එකක්. අවසාන වශයෙන් අපිට කියන්න සුරේ, මේ රෙනෝල් ඩස්ටර් රථේ මිලදී ගන්න පුළුවන් ස්ථාන සහ මේ වෙද්දි මේ රථේ මිල ගණන් කොහොමද වෙන්නේ කියලා. දැනට අපේ හෙඩ් ඔෆිස් එක නැත්නම් ගංගාරාමේ මේන් ඩීලර්ෂිප් එකෙන් විතරයි දැනට මේ වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් එක නැත්නම් වාහනේ විස්තර කතා කරගන්න හෝ වාහනේ නිරීක්ෂණය කරනවා නම් කරගන්න පුළුවන්. හැබැයි ඉදිරියට අනිවාර්යෙන් අපේ ඩීලර් නෙට්වර්ක් එකෙන් බ්‍රෝකර් නෙට්වර්ක් එකෙන් අනිවාර්යෙන් වාහනේ බලන්න. වාහනේ සියලුම දේවල් රිනෝ ක්විඩ් එක වගේම මේ වාහනේ ඇනුම් කිරීම සහ සියලුම දේවල් කරන්න පුළුවන්. දැනට අපි ඩස්ට් එක මේන්ලි ටාගට් කරන්නේ පර්මිට් හෝල්ඩර්ස්ලට. පර්මිට් හෝල්ඩර්ස්ලට $15,000 පර්මිට් එකට අපිට මේ වාහනේ ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. එහෙම ගෙනාවදී වාහනේ සාමාන්‍ය $135,000 ඉඳන් උඩට අපිට වාහනේ දෙන්න පුළුවන් පර්මිට් හෝල්ඩර් කෙනෙක්ට. නාන් පර්මිට් හෝල්ඩර් කෙනෙක්ට නම් අපිට සාමාන්‍ය $70,000 සිට ඉහළට මේ වාහනේ වේරියේෂන්ස් මත සහ ඔප්ෂන් ග්‍රේඩ් මත මිල ගණන් වෙනස් වෙනවා. හැබැයි ඒ ප්‍රයිස් රේන්ජ් එකෙන් නම් අපිට ඉහළට වාහනේ ගෙනල්ලා කස්ටමර්ට බාර දෙන්න පුළුවන්කමක් තියෙනවා. බොහොමත්ම ස්තුතියි සුරේන් රද්දිගම මහතාට රෙනෝල් ඩස්ටර් රථය ගැන අපිට වැඩි විස්තර ලබා දුන්නට. දැන් මේ රථය ධාවනය කරලා බලමු අපි මේකේ ධාවන තත්ත්වය කොහොමද කියලා. රෙනෝල් ඩස්ටර් එක SUV ටයිප් එකේ වෙහිකල් එකක් වුණා පහසුවෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒත් වගේම වින්ස්ක්‍රීන් එකෙන් හොඳ වීව් එකක් ඩ්‍රයිවර්ට දෙන්න. සයිඩ් මිරර්ස් ගත්තම ඩ්‍රයිවර්ට පහසුවෙන් ඩස්ට් එක හසුරවන්න පුළුවන් විදිහේ හොඳ වීව් එකක් දෙනවා. මේක පෙට්‍රල් SUV එකක් නිසා ස්මූත්ලි ඩ්‍රයිව් කරන්න පුළුවන් වගේම ඉක්මනට පික්අප් කරගන්න පුළුවන්. ABS තියෙන නිසා ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න ඩ්‍රයිවර්ට ලේසියෙන්ම පුළුවන්. ලෙග් ස්පේස් එක හොඳට තියෙන නිසා පස් දෙනකොට පහසුවෙන් මේ SUV එකේ දුර ගමනක් වුණත් මෙහෙන් එන්න පුළුවන්. තව දෙයක් කියන්නම ඕනේ. මේ රථයේ ස්විචස් තියෙන යුරෝපියන් ටයිප් එකට. මෝටමැග් වැඩසටහනෙන් අද අපි කතා කරේ රෙනෝල් ඩස්ටර් රථය ගැන. මේ රථය ගැන ඔයාලගේ අදහස් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන ගමන් තවමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න වගේම like කරන්න අමතක කරන්න එපා. අද වැඩසටහනේ අවසානයේ සටහන් කරන ගමන් අපි ඔයාලගෙන් සමු කරගෙන යනවා. මේ වගේම තවත් වැඩසටහනකින් යලිත් හමු වෙමු. සුබ දවසක්.